සිංහපෞලේ සීල දන සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති සිංහ ධර්ම channel එකේ මේ අසභ්‍ය චිත්‍රපටිය නිසා විනාශ වෙන මේ සමාජය ගැන විශාල වශයෙන් අපි සීරීස් එකක් කරගෙන යනවා. මේ වෙනකොට වීඩියෝස් පහක් විතර අපි දාලා ඉවරයි. මේක 6 වෙනි වීඩියෝ එක. ඉතින් අදත් කතා කරන්න යන්නේ මේ හා සම්බන්ධයෙන් සිද්ධ වෙන දේවල් තමයි. විශේෂයෙන්ම කසාද බැඳපු කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝම මේ වගේ වීඩියෝ සීරීස් එකක් රිලීස් කරනකොට හැමෝම අහන එක ප්‍රශ්නයක් තමයි. ඇයි අයියේ මේ වගේ දේවල් ඔයාගේ channel එකේ කතා කරන්නේ කියලා. ඉතින් මම ඒගොල්ලෝ හැමෝගෙන්ම අහන තව ප්‍රශ්නයක් තමයි ඇයි මේ විදිහට මම කතා කරන්න හොඳ නැත්තේ කියන එක තමයි. අපේ මේ සංස්කෘතියට අනුව මම මේ කලින් වීඩියෝස් වලත් මේ දේවල් කියලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේ වගේ අසභ්‍ය දේවල් ගැන මම කතා කරන්න කලින් මම මේක ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. අපි මේ ජීවත් වෙන සමාජයට අනුව කිසිම දෙයක් අපි මූණට කතා කරන්නේ නැහැ. විශේෂයෙන් පවුලක් කියලා ගන්නකෝ අම්මයි තාත්තා එක්ක ළමයි මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. ඒක නෙවෙයි අපේ සංස්කෘතිය. එතකොට මේ වගේ දේවල් ළමයි දැනගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් අම්මගෙන් අහුවත් පවා අම්මා ඒකට උත්තර දෙන්නේ නැහැ. තාත්තා ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒ ළමයාට මොකද්ද ඒ ප්‍රශ්නේ කොහොමද ඒ ප්‍රශ්නේ ඔළුවට ආවේ කියන දේ අපි වැඩි වශයෙන් හොයාගෙන යන්නේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝස් වලින් කියන්නේ මේ වගේ වීඩියෝස් වැඩි views යන්නේ නැද්ද අපි හැමෝම දන්නවා. හැබැයි මේ වගේ වීඩියෝස් වලින් කවුරු හරි එක්කෙනෙක් මේ වීඩියෝ එක බලලා මම අද ඉඳලා මේ වගේ අසභ්‍ය දේවල් බලන්නේ නැහැ කියලා හිතේ හිතාගත්තා නම් අන්න ඒක තමයි මේ වගේ වීඩියෝස් වලට තියෙන ජයග්‍රහණය. ඉතින් මොකද්ද අද තේමාව කියන එක මම පැහැදිලිව කිව්වා. සවිස්තරාත්මකව කතා කරමු ඊළඟට මොකද්ද මේ දේවල් වලින් සිද්ධ වෙන්නේ කියන. ඉතින් මේ අසභ්‍ය චිත්‍රපටි මේ කර්මාන්තය ගැන අපි කලින් කතා කරලා තිනා. මේකෙන් කොච්චර කෝටි ගාණක් මිනිස්සු ලාභ ලබනවාද කියන එක කතා කරලා තිබ්බා. මේකෙන් නළු නිළිය මොන වගේ ජීවිතයක් ගත කරනවාද කියන එක අපි කතා කරලා තිබ්බා. මොන වගේ මානසික පීඩනයක ඒගොල්ලෝ ඉන්නවාද කියන එක කතා කරලා තිබ්බා. මේ වගේ හුඟක් දේවල් අපි කතා කරලා තිබ්බා. ඉතින් අද කතා කරන්න යන්නේ අපේ එදිනදා ජීවිතේට මේ වගේ දේවල් කොහොමද බලපාන්නේ කියන එක. මම සමහර මේ ලෝකේ මෑතකදී සිද්ධ වුණ සමහර සිද්ධීන් ටිකක් මම කියලා ඉන්නම්. එක කාන්තාවක් ගිහිල්ලා නඩුවක් දානවා ඇයගේ ස්වාමියාගෙන් දික්කසාද ඕනේ කියලා. ඉතින් ඒ නඩු විභාගයේ ගත්ත ඒ නීතිඥවරයා මේ විදිහට ඇයගේ පැත්තටත් කතා කරනවා. ඊට පස්සේ තව නීතිඥවරේ ඇයගේ ස්වාමියාගේ පැත්තෙනුත් කතා කරනවා. ඉතින් නීතිපතිතුමා එහෙම නැත්නම් විනිසුරුවරයා ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහනකොට ඇය කියපු එක දෙයක් නිසා ඒ වෙලාවේ ඒ උසාවියේ හැමෝම තප්පරයක් දෙකක් විතර ඇයගේ මූණම බලාගෙන ඉඳලා තියෙනවා. මේ වගේ දෙයක් මෙහෙ කරන්න පුළුවන්ද කියලා. මේක ඇත්තටම සිද්ධ වුණේ ඉන්දියාවේ නංගම් කියන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධිය විතරක් අපි ඔළුවට ගමු. එතනදී ඇය කියන එක දෙයක් තමයි මම මගේ ස්වාමියාත් එක්ක ආයේ ජීවත් වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන් මේ ලෝකේ තියෙන හැම අසභ්‍ය චිත්‍රපටි වෙබ් අඩවියක්ම බෑන් කරන්න ඕනේ කියන එක. මේක ඇය කියපු ගමන් තප්පර දෙකක් විතර හැමෝම ඇයගේ මූණ විනිසුරුතුමා ඇතුළුව ඇයගේ මූණ බලාගෙන ඉඳලා තියෙනවා. මේ වගේ දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන්ද කියලා 100%ක් බෑ. එක වෙබ් අඩවියක් බෑන් කරා නම් එහෙම තව වෙබ් අඩවි 100ක් මේ විදිහට එනවා. මම මේ කතා කරගෙන හිටපු මේ විනාඩි 5 10 ඇතුළත පවා සමහර විට වෙබ් අඩවි 100ක් විතර මේ වෙනකොට රිලීස් වෙලා ඇති. අපි දන්නේ නැතුව ඇති. අන්න ඒ තරම් විශාල ලාභයක් තියෙන කර්මාන්තයක් තමයි මේක. ඒ සිද්ධිය ඇයි මේ විදිහට බෑන් කරන්න ඕනේ කියලා හොතින් එහෙම හස්බන්ඩ් මේකට අබ්බැහි වෙලා. ඔහු මේකට අබ්බැහි වෙලා මේ දේවල් බලලා අයත් එක්ක කරන්න ඕන දේවල් හැම දෙයක්ම තනියම කරනවලු. අන්න ඒක හින්දා ඇයට අවශ්‍ය කිසිම දෙයක් ඇයගේ හස්බන්ඩ්ගෙන් ඇයට හම්බෙන්නේ නැහැ. අන්න ඒක හින්දා ඇය මේ විදිහට තික්කසාද නඩුවක් දාලා තිනවා. ඉතින් මෙතනදී මේ වගේ දේවල් වලට අබ්බැහි වුණා නම් එහෙම හරි අඹසැමි ජීවිතයක් ජීවත් වෙන්න බෑ කියන එක තමයි මේ සිද්ධියෙන් අපිට පැහැදිලි වෙන්නේ. මේක එක සිද්ධියක්. මම තව සිද්ධියක් කියන්න. මේ හැම දෙයක්ම අපේ එදිනෙදා ජීවිතයට ලින්ක් වුණ දේවල් තමයි. ඉතින් අද අපි හැමෝම දන්නවා හැම ළමයෙක්ම මේ ඔන්ලයින් ක්ලාස් කියනවා, ඔන්ලයින් এডুকেෂන්. අන්න ඒ පැත්තට දැන් අපි ගිහිල්ලා ඉවරයිනේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. ඉතින් හැම පොඩි ළමයාගේ අතේම මේ වෙනකොට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඇය ඇත්තටම මේ අවුරුදු 13ක ගෑනු ළමයගේ කතාවක් මම මේ කියන්නේ. මේකෙත් නම ගම අපිට අවශ්‍ය නැහැ. මේ ගෑනු ළමයා
සර්ච් කරලා තියෙන එක්තරා ඉමේජ් එකක්. ඒ ඉමේජ් එකට සර්ච් කරන්න සමහර කීවර්ඩ්ස් අය භාවිතා කරලා තියෙනවා. ඇත්තටම මේ සර්ච් කරලා තියෙන ඉමේජ් එක පාසල් වැඩ කටයුතු සඳහා තමයි. හැබැයි අය සර්ච් කරනකොට අකුරක් දෙකක් අරහෙට මෙහෙට වෙනස් වෙලා අසභ්‍ය දෙයක අර්ථකථනයක් දෙන විදිහට ඒක ටයිප් වෙලා තියෙනවා. ඇය නොදැනුවත්ම සර්ච් බාර් එක ක්ලික් කරලා ඉවරයි. ඊට පස්සේ ඇයට හම්බුණ මේ හැම ඡායාරූපයක්ම අසභ්‍ය වෙබ් අඩවි වල තියෙන ඡායාරූප. මේක දැක්ක ගමන් ඇයට මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. ටික වෙලාවක් ඇය වෙව්ලන්න පටන් අරගෙන තියෙනවා. ඇයව ට්‍රීට් කරපු මනෝවෛද්‍යවරයා කියපු ස්ටේට්මන්ට් එක තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ කියන ඇයත් එක්ක පෞද්ගලික ඒ මනෝවෛද්‍යවරයා කතා කළා. ඊට පස්සේ ඇයට ඒ වෙලාවේ සිද්ධ වුණ දේ ගැන තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ ඇය කරපු දෙයක් තමයි ටක් ගාලා ඒ වෙලාවේ මේ හැම දෙයක්ම ක්ලෝස් කරලා දාලා ඇයගේ පාසල් වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ ආයමත් ඒ කීවර්ඩ් එක මතක තියාගෙන ඉඳලා ඇය සර්ච් කරන්න පටන් අරගෙන අවුරුදු 13ක ගෑන ළමයක් දිගින් දිගටම මේ විදිහට සර්ච් කරගෙන යනකොට ඇය මේ වගේ ලෝකයක් තියෙනවා කියන එක ඇය දැනගන්නවා. ඒ කියන්නේ මේ වගේ වෙබ් අඩවීන් තියෙනවා, මේකේ මේ වගේ දේවල් බලන්න පුළුවන්. මේ විදිහට දවසින් දවස ඇය මේකට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇයට තිබ්බ ඒ මානසික පීඩනය වැඩි වෙන්න පටන් ගන්නවා. හරියට ඉගෙන ගත්තේ නැහැ තනියම එක එක දේවල් කියවන්න. මොකද අවුරුදු 13ක ගෑනු ළමයි තනියම එක එක දේවල් කියවන්න පටන් ගන්නවා. අම්මටයි තාත්තටයි පොඩි සැකයක්. ඇයි කොයි වෙලාවෙත් ස්මාර්ට්ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා. ඇත්තටම ගේම් මේකට ඇබ්බැහි වෙලා තමයි කියලා මුලදී අම්මයි තාත්තයි කල්පනා කරන්නේ. නෝමල් ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා. නෝමල් ඩොක්ටර් කෙනෙක් කියනවා මනෝවෛද්‍යවරයෙක් ගාවට පෙන්වන්න කියලා. මනෝවෛද්‍යවරයා ඇයගෙන් මුල ඉඳලා ප්‍රශ්න අහගෙන යනකොට තමයි ඇය මේ හැම දෙයක්ම කියලා තියෙන්නේ. ඇය මේ වගේ දේවල් වලට කුඩා ළමයෙක්ගේ ජීවිතයක් තව පොඩ්ඩෙන් වෙනස්ව වෙනවා. ඉතින් අම්මයි තාත්තයි හරි වෙලාවට ඇයට මොනවා හරි මානසික රෝගයක් තියෙනවා නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ හරි වෛද්‍යවරයා හම්බුණාට පස්සේ ඒ මනෝවෛද්‍යවරයා හරි විදිහට ඇයට කවුන්සිලින් දීලා හරියට කතා කරලා මේ ප්‍රශ්නෙන් ඇයව මුදවගත්තා. මේකත් එක කේසයක්. ඒ කියන්නේ මේ සිද්ධියනුත් අපිට එක දෙයක් ගන්න පුළුවන් නම් එහෙම නිකන් එකපාරක් අපි මේ වගේ දේවල් බැලුවත් අපි අබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඊට හේතුව ඒ ගෑනුමයා නිකන් අකුරක් දෙකක් අරහෙටයි මෙහෙටයි වෙනස් කියලා ටයිප් කරනකොට ඒ අකුරක් දෙකක් අරහෙටයි මෙහෙටයි වෙනස් වුණ හින්දා ඇය ගියේ වෙන වෙබ් අඩවියකට. අන්න එහෙම ගිහිල්ලා අවසානයේ ඇය නතර වුණේ මේකට ඇබ්බැහි වෙලා. මේක දෙවෙනි සිද්ධිය. මම තව එක සිද්ධියකුත් කියන්නම්. මේකත් එක්තරා කාන්තාවකට සිද්ධ වුණ දෙයක් තමයි. මේ කාන්තාව කසාද වයස ඇවිල්ලත් කසාද බඳින්න බෑ කියලා කියනවා අම්මටයි තාත්තටයි. මෙහෙම අවුරුදු ගාණක් ගත වෙනවා. ඉතින් අම්මටයි තාත්තටයි විශාල ප්‍රශ්නයක්. ඇයි ළමයා කසාද බඳින්න බෑ කියන්නේ? ඇයට මේ විදිහටම ජීවත් වෙන්න ඕනේ කියන්නේ කියලා. ඉතින් අවසානයේ මනෝවෛද්‍යවරයෙක් ගාවටම යනවා අම්මයි තාත්තයි මේ ළමයා එක්කගෙන. ඊට පස්සේ මනෝවෛද්‍යවරයා මුලින් ඉඳලම ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඒ කාලයේ වෙනකොටත් ඇයට වයස 37යි. ඇයගේ වයස 27 ඉඳලා ඇය කසාද බඳින්න බෑ කියලා අවුරුදු 10ක් තිස්සේ බෑ කියලා කියනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි කල්පනා කරනවා අපි දෙන්න නැති වුණ දවසට ගෙදර එකම ළමයා. අපි දෙන්න නැති වුණාට පස්සේ ළමයා අනාථ වෙනවා. කසාද බැන්දොත් තමයි ළමයාටම කියලා ජීවිතයක් තියෙන්නේ. එහෙම නැත්තම් ළමයාගේ ඉතුරු කාලේ ඇය ඉතාමත් දුෂ්කරව තමයි ගෙවන්න වෙන්නේ කියලා මනෝවෛද්‍යවරයෙක් ගාවට පෙන්නනවා. ඒ මනෝවෛද්‍යවරයා දිගින් දිගටම ප්‍රශ්න කරනකොට ඇයත් මේ විදිහට චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් ඇබ්බැහි වෙලා හිටියනම් ඇයි ඇය කසාද බඳින්න බෑ කියන්නේ කියලා හිතුවින් එහෙම ඒ චිත්‍රපටි වල හුඟක් කාන්තාව නිකන් භාණ්ඩයක් හෝ සේවාවක් හැටියට විතරයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඒ කාන්තාවට හුඟක් දස වද දෙනවා. මේ වගේ දේවල් හුඟක් කට්ටිය අපි බලලා ඇති. ඒ කියන්නේ ඒ කාන්තාවට හුඟක් වද දෙනවා මේ වගේ චිත්‍රපටි වල. ඒ කාන්තාවට හුඟක් වද දෙනවා. ඉතින් මේ වගේ දේවල් කරලා තමයි මේ චිත්‍රපටි අපිට පෙන්වන්නේ. ඉතින් ඇය හිතේ හිතාගෙන ඉන්නේ කසාද බැඳා නම් අනිවාර්යෙන් අඹුසැමි ජීවිතයක් ගත කරන්න ඕනේ. අන්න එහෙම අඹුසැමි ජීවිතයක් ගත කරනකොට මේ කාන්තාවට මේ චිත්‍රපටිවල කරන විදිහට මේ විදිහට වද දෙන එක තමයි ඇත්ත ජීවිතෙත් වෙන්නේ කියලා ඇය හිතාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් බලලා ඇයගේ හිතේ විශාල මානසික පීඩනයක් එක්ක විශාල බියකුත් ඇවිල්ලා තියෙනවා. කසාද බැන්දොත් අනිවාර්යයෙන් මගේ ජීවිතෙත් මේ වගේ තත්වයකට වැටෙයිද කියන ඒ බය ඇයගේ හිතේ දිගින් දිගටම ඇවිල්ලා
අවසානයේ ඇය කසාද බඳින්න බෑ කියලා කියලා තියෙනවා. ඉතින් මේ වගේ සිද්ධියකින් අපේ ජීවිතේට මොන හරි දෙයක් ගන්න පුළුවන් නම් එහෙම. ඒ කාන්තාවට වයස 27 දී ඇය කසාද බඳින්න බෑ කියන එකට හේතුව මේ වගේ දේවල් බලලා ඇයගේ ජීවිතේ අවුරුදු 10ක්ම ඇය නැති කරගත්තා. මේ වැරද්ද නිසා. ඉතින් හුඟක් කට්ටිය මේ වගේ තේමාවල් කතා කරනකොට මේක පොඩි වැරද්දක් කියලා කියනවා. හැබැයි මේක පොඩි වැරද්දක් නෙවෙයි. අපි නොදැනුවත්ම අපේ ජීවිතේ පොඩ පොඩ අපි නැති කරගන්නවා කියන එක තමයි. කසාද බැඳලා නැති කාන්තාවකට සිද්ධ වුණ දෙයක් ගැන අපි කතා කරා. කසාද බඳින වයසකුත් නෙවෙයි. පොඩි ගෑනු ළමයකට සිද්ධ වුණ දෙයක් ගැන අපි කතා කරා. කසාද බැඳට පස්සෙත් මේ අසභ්‍ය චිත්‍රපට නිසා ජීවිතේ හුඟක් ප්‍රශ්න වලට මුහුණ දුන්න කාන්තාව ගැන අපි කතා කරා. ඒ කියන්නේ කාන්තාවගේ පොඩි වයසේ ඉඳලාම ලොකු වයස වෙනකම් අවුරුදු 37-40 වෙනකම්ම මේ අසභ්‍ය චිත්‍රපටි අයගේ ජීවිතවල වලට ඍජුව හෝ වක්‍රාකාරව බලපානවා කියන එක තමයි අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ වෙබ් අඩවි අපිට නැති කරන්න පුළුවන්ද, බෑන් කරන්න පුළුවන්ද කියලා හොතින් එහෙම ඒක කරන්න බෑ. මොකද දවසට වෙබ් අඩවි 100ක් 200ක් 1000ක් 2000ක් ද දන්නේ නැහැ. හරි සංඛ්‍යාවක් අපි දන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. දවසට අවම වශයෙන් වෙබ් අඩවි 100ක්වත් රිලීස් වෙනවා ඇති. එතකොට කොහොමද මේ දේවල් නතර කරන්නේ? ඒ වගේම මේක මේ වෙනකොට ලෝකයේ මුදල් උපයන විශාල කර්මාන්තයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේක කිසිම හේතුවක් උඩ අපිට නවත්තන්න බෑ. අපිට නවත්තන්න පුළුවන් එක දෙයකින් විතරයි. ඒ කියන්නේ අපේ හිත පාලනය කරගෙන ජීවත් වුණා නම් එහෙම අපිට මේ දේ නැත්තම් මේ වගේ දේවල් බලන එකෙන් අපිට බේරෙන්න පුළුවන්. අන්න එහෙම බේරුණා නම් එහෙම අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙම නැත්තම් මම කලින් කියපු ඒ සිද්ධීන් තුනේම අපි මේ හැම දෙයක්ම සිද්ධීන් තුනම අපේ එදිනෙදා ජීවිතයට බලපාන දේවල් තමයි. ඉතින් අපේ එදිනෙදා ජීවිතයට අනිවාර්යෙන් බලපානවා මේ වගේ දේවල් වලට බැහි වුණා නම්. ඉතින් ඒ පණිවිඩෙත් එක්ක මේ වීඩියෝ එක ඉවර කරගන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ වෙනස් විදිහේ videos අරගෙන අපි ඉස්සරහට දෙනවා. ඒකෙන් දැහැපැති දෙන bell icon එකත් click කරන්න. සුබ දවසක්.